ආරච්චි අද අරගෙන ඇවිල්ලා තියන්නේ ඇත්තටම YouTube එකේ ගොඩක් කට්ටිය සර්ච් කරපු දෙයක් ගැන. ඒ තමයි මේ name tag stickers. name tag sticker එකක් හදාගන්නේ කොහොමද? නැත්තම් මේ notebook වලට අලවන sticker name නම ලියන sticker එක. ඒක හදාගන්නේ කොහොමද කියන එක YouTube එකේ ගොඩක් කට්ටිය සර්ච් කරලා තිබ්බා. ඉතින් මම හිතුවා මේ ගැන වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා ඔයාලට. ඉතින් මේක ගත්තොත් එහෙම ඔයාලා පාවිච්චි කරන machine එක මොකක් වුණත් ඔයාලා latest version එක පාවිච්චි කරන්න පුළුවන්. किसीम प्रश्न मम कल सरल मेक करगा लसन वाले पुलवांग इसमें विधर वाले मिशी के स्टार्ट वाले गिहर अलगे मे विधि सर्च करगा पुलवा वर्ड मत लेम क्रमे तम मित्र गिहि सर्च बार गिहि मित्र वर्ड कीगा वर्ड की डब्ल्यू अभी दुनक मम्मी मे विधि वर्ड अभी बलगा पुलवा इतनी वर्ड ओपन करगा කරගත්තට පස්සේ මම මෙතන හදපුවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් හදලා තියාගත්තා වගේ. ඉතින් මම කියලා දෙන්නම් ඕගලන්ට මේක හරියටම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි blank document එකකට යමු. ඒ ගිහිල්ලා ඉවර වෙලා ඔයාලා මුලින්ම කරන්න ඕනේ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන layout කියන එකට ගිහිල්ලා මේක size එක වෙනස් කරගන්න. මෙන්න මෙතන layout කියන එකට ගියාට පස්සේ मिथन सैज की तीना सैज से गिहिल मिथन ए फो की सिलेक्ट कर ए फो की सिलेक्ट कर वाले प्रिंट गिहा हरम लेसी हरि देवनीट वाले करती अंदे वाल मिथन गिहिल मुड़ी इनसेट की तन अन्न इनसेट की तन गिट बस वाले मेन मे विधि षेप्स की बला पुलवा इध मे षे की क्लिक कराट बस मे विधि षेप्स अरिया बला पुलवा ඉතින් ආයතනින් මම තෝරගන්න මෙන්න මේ shape එක. ගිහිල්ලා ඔයාලා ඊට පස්සේ මෙන්න මේ mouse එකේ mouse point එක මෙන්න මේ cursor එක තියෙන තැනට තියලා මේ විදිහට ඔයාලගේ ඒ ගත්තු shape එක මෙන්න මේ විදිහට හදා ගන්න. මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපිට මේකේ මේ shape එක මෙතන මේ blue color තමයි පෙන්වන්නේ. අපිට මෙතන shapes fill කියලා එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ මෙතන අපිට කැමති shape එකකින් මෙන්න මේ විදිහට मेक फील कर पुलवा मम मेन मे कल मे कल मम तोरगना मे कल इट पास वाले शेप्स अवट लाइन वाले गी आट पास वाले बला पुलवा मे षे अवट लाइन अब कल की मेनस्कर मेन मित्र मे षे अवट लाइन को पेन मेक कम कल दागन पुलवा मेक षे अवट लाइन ब्लैक तीयरा मेन मित्र वेट की हिला मेतनी मम अवट इनके अभी कोच्चर प्रमाण सामान्य प्रमाण कपिलेन हा मम एक सिलेक्टर गो इट पास वाले मेन मेम शेप्स इफेक्ट की तीन अभी इतने अत्याम इतने गिहाम मे स्टिकर की अभी पड़ी इफेक्ट दाल पोड एंबर्स पेन गोण की हितुना थिंग अने की मेन मे विधि बला पुलवा ईलंगट अभी आयत्यम मेतन मे इनसेट की इतने गिहिल अभी मेतन शेप की हाई पार क्लिक करगा इट पास वाले पुलवांग इतना कमती हेडे मम मे हेडेम गना मे हेडेम अभी यूज कर मे हेडेम यूज कर सूटना मैंने मेक मेक अरगिन अभी मे हेडे अरगिन आयत अभी मेन मे विधि මේක ඇතුලේ මේ විදිහට අපි මේ සිලෙක්ට් කරගත්ත හැඩේ ඇඳ ගන්න ඕනේ. එහෙම කරලා අපි ඊට පස්සේ ආයෙත් අර වගේම අපිට පුළුවන් ඕන නම් මේකේ මෙතන අපි අර කලින් වගේම මේ එකේ කරගන්න පුළුවන් මේකේ කලර්ස් වෙනස් කරගන්න මේ ෆිල් එක ෆිල් වුණ කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට මේක මවුස් එකේ වාගේ රයිට් ක්ලික් එකේ එබුවට පස්සේ मेक अतिर रईट क्लिक पास मेन मे विधि मेक स्टाइल मे स्टाइल की गिहा स्टाइल विनस्कर पुलवा फील गिहिल अभी मेक मेन मे विधि कलर्स विनस्कर सामान्य पड़ी बबेक्ट वगैरह सामान्य कलरफुलना मेकल कासाई एक हंद अभी मेन मे वगे कलेक तोरगा ये वगे अभी कलेक तोरगे इवर वेला ये वगे कलेक कभी तोरगे इवर वेला मैं कल एक तौर का
කලර් එකක් තෝරගෙන ඊට පස්සේ අපි ආයෙත් මේක රයිට් ක්ලික් කරලා ඔයාලට මෙතන බලන්න පුළුවන් ඇඩ් ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. අපි ඇඩ් ටෙක්ස්ට් කියන එකට යමු. එතනට ගියාට පස්සේ ඔයාලට මෙතන හෝම් පේජ් එකට ආයෙත් මෙතන හෝම් එකට ගියාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලගේ ෆ්‍රන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක ෆ්‍රන්ට් එක විදිහට පාවිච්චි කරනවා. මෙන්න මේ ෆ්‍රන්ට් එක මේක පාවිච්චි කරලා අපි මේ විදිහට මුලින්ම නේම් ටැග් එකේ තියෙන විදිහට අපි මේ ෆ්‍රන්ට් එකේ මේ ලෙටර්ස් වල කලර්ස් වැටලා නැත්තම් ඔයාලට මේක කලර් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක අපි බ්ලැක් තියලා මේ විදිහට නේම් කියලා ටයිප් කරගමු. නේම් කියලා ටයිප් කරලා හරි අපි ඊට පස්සේ අපිට ඒ වෙලාවෙම ආයෙත් ෆ්‍රන්ට් එක මාරු කරලා ඕනනම් අපිට මේ අපේ නම එතනට දෙන්න පුළුවන්. ඒක නිකන් කිසි ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ඊට පස්සේ මම වෙන ෆ්‍රන්ට් එකකින් මේ ෆ්‍රන්ට් එකෙන් අපි මේ ෆ්‍රන්ට් එකෙන් අපි දෙමු ආරච්චි කියලා. අපි ඊට පස්සේ ඒක ඔයාගේ නම ඔයා ටයිප් කරගත්තට පස්සේ අපි ඒක එන්ටර් කරලා ඉවර කරනවා. ඊළඟට අපි ඊළඟට දාන්න ඕන ප්‍රධානම දේ තමයි අපි හිතමු ස්කූල් කියලා. ස්කූල් නම් අපි ආයෙත් අතනට ගිහිල්ලා ෆ්‍රන්ට් එක වෙනස් කරලා අපි මෙතනට ස්කූල් කියලා දෙනවා. ඔව් ස්කූල් කියලා දීලා ආයෙත් අපි අතන ෆ්‍රන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. අපිට අන්නේ ෆ්‍රන්ට් එක වෙනස් කරගෙන අර කලින් අපි නම ලියපු ෆ්‍රන්ට් එකෙන්ම අපිට පුළුවන් අපේ ස්කූල් එක අපේ ස්කූල් එකක් දාන්න. මම මෙතනින් නෝමලි අපි ගහගමු මොකක් හරි නමක් ඔයාලා ගහගන්න. ඔයාලගේ ස්කූල් එක මේ විදිහට අපිට ඔයාලට සර්ච් දාගන්න පුළුවන්. මෙහෙම ඒ ෆ්‍රන්ට් එකේ මොනනම් ඒ ෆ්‍රන්ට් එකේ පුළුවන් නැත්තම් මෙතනින් ඕගලන්ට මෙතන ෆ්‍රන්ට් එක වෙනස් කරගෙන මේ විදිහට ස්කූල් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකත් එන්ටර් කරලා එතනින් ඉවර කරගන්නවා. එහෙම කරගත්තට පස්සේ අපි ඒක ඕඩේකට දාගමු. ඒ ඕඩේකට අපි ඒක දාගත්තට පස්සේ මෙතන තව ඕනනම් ඔයගලන්ට ග්‍රේඩ් එක එහෙම එහෙම දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ගැන. ඊට පස්සේ ඔයාට පුළුවන් අපිට මේකට ෆොටෝ එකක් දාන්න. කාටුන් ෆොටෝ එකක් වගේ දානව නම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ආයෙත් මේ විදියට ඉන්සර්ට් කියන තැනට යන්න. ඒ ගිහිල්ලා මෙන්න මේව පික්චර් කියලා මේ පෙන්වන තැනට යන්න. ඒ ගියාට පස්සේ ඔයාට පේනවා ඇති this device කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මැෂින් එකේ තියෙන ෆොටෝ එකක් ඔයාට ගන්න පුළුවන්. ස්ටොක් ඉමේජ් එක නැත්නම් ඔන්ලයින් වාට ගන්නත් පුළුවන්. මම මේ this device කියන එකට ගිහිල්ලා මැෂින් එකේ තියෙන එක මම ගන්නවා. ඔව් මේ විදිහට ඕපන් වෙනවා. එතකොට මගේ මැෂින් එකේ තිබ මෙන්න මේ පැන්ඩගේ මේ පූගේ ෆොටෝ එකක් තියෙනවා. මම ඒක සිලෙක්ට් කරගන්නම්. ඒක සිලෙක්ට් කළා මේ ඉන්සර්ට් කියන එක දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ඒක අපිට පෙන්වනවා. හරි. අපි මේ ෆොටෝ එක ඊට පස්සේ බලමු. ඔව් ඊට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ඔයාලට පෙන්වනවා. ඒක පෙන්වුවට පස්සේ මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට මේ ෆොටෝ එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔයාට ඕන සයිස් එකට. මේ විදිහට ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ ආපහු මේක රයිට් බලා ගන්න පුළුවන් දැන් ඔයාලට. ඔව් අපි දැන් මේ විදිහට එක නේම් ටැග් ස්ටිකරයක් හදාගෙන ඉවරයි. ඔයාලට මේ වගේ තව ස්ටිකරයක් හදා ගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ ආයෙත් මේ විදිහට ඉන්සර්ට් කියන තැනට යන්න. ඉන්සර්ට් කියන තැනට ගිහිල්ලා මේ විදිහට ෂේප් කියන එක ආයෙත් සිලෙක්ට් කරගෙන ඔයාට කැමති ෂේප් එකක් මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කැමති ෂේප් එක මෙන්න මේ විදිහට ඔයා ඇඳ ගන්න.
ගත්තර පස්සේ ඔයාට පේනවා මෙන්න මේ විදියට shapes fill කියන එකට ගිහිල්ලා ඔයාට මේකට color එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ shapes outline එකට යන්න පුළුවන්. shape එකේ effect වලට ගිහිල්ලා මම අර කලින් දීපු effect එකට වැඩිය පොඩ්ඩක් වෙනස් effect එකක් දෙන්නම් මෙන්න මෙහෙම. ඔයාලට බලන්න පුළුවන් එක අමුතු emboss switch පෙනුමක් තමයි ඒකට ආවේ. ඊළඟට ඔයාලට පුළුවන් ආපහු මෙතන මේ insert කියන තැනට යන්න. insert කියන තැනට ගිහිල්ලා ආපහු අපි කැමති shape එකක් අපි select කරගන්න ඕනේ. අපි ඒ shape එකම ගත්තොත් ඒ shape එකම අරගෙන photo එක තියන්න ඕන තැන අපි ඉඩ හදාගෙන මෙන්න මේ විදිහට අපි ඒ shape එක ඇඳ ගන්නවා. right. කැඳ ගත්තට පස්සේ අර මුලින් වගේම ඒ shape එක fill කරන color එක ඔයාට කැමති color එකකින් භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට කැමති color එකකින් එක පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ color එකක් ගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආපහු මෙතන ඔයාලට මේ නමයි ඒ ටික දා ගන්න ඕන නිසා ආපහු මෙතන add text කියන තැනට යන්න. ඒ ගිහිල්ලා ආපහු මෙතන home page එකෙන් මෙන්න මෙතන තියෙන front එක ඔයාලා වෙනස් කරගන්න ඕන. එහෙම වෙනස් කරගත්තට පස්සේ එහෙම වෙනස් කරගත්තට පස්සේ ඔයාලට ආපහු අර විදියට නම නැත්නම් name फ्रंट विनला फ्रंट मुखरी फ्रंट फ्रंट नम हरी मे विधि पास एंट करवर करना ඊළඟට අපිට ආපහු අර ෆ්‍රන්ට් එකට ගිහිල්ලා අපි ඒක වෙනස් කරගමු. මොකද එකින් එකට යන එක ඔයගලන්ට ලේසි නැත්නම් එකපාර ඔයාලා ඔය නේම් ස්කූල් ග්‍රේඩ් කියන ටික දාගෙන ඉවර වෙලා වුණත් ඔයාලට මේ නමයි ඒ ටික ෆිල් කරගන්න පුළුවන්. මම මේ ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් යන හන්ද ලේසි වෙන විදිහට තමයි මේ කරන්නේ. ඉතින් ඊළඟට අයිත් අපිට තියෙන්නේ මොකද්ද? අපි දැන් මෙතනට අපි ස්කූල් කියලා දෙමු. स्कूल की दुनट पास आई अभी मेतन फ्रंट विनाकना कलिंग दुनो गेम मेम सी एम एस दीला एंट करवर करना मे ओडेक मेतन तीन मे स्पेस दागंड पुल नाट मेन मेतन मे उड़ तीन विधिट मेन मे विधिट मेटे हाट मे हाट कर लागंड पुल किसी प्रश्न अन्न है बस आप मेतन हर मोल तपेना मेतन करवर करला ग्रेड अभी ग्रेड अदेमो ग्रेड कीलाइट आई अभी मेक फ्रंट चुटा विनस्करगा फ्रंट विनस्करला अभी ग्रेड 10 ग्रेड 5 ग्रेड 6 वगे देव ग्रेड 6 කියලා දුන්නා. එහෙම දීලා ඔයාලට ආයෙත් අර විදිහටම ඔයාලට මෙතන ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ආයෙත් ඔය ඉන්සර්ට් කියන තැනට යන්න. ඒ ඉන්සර්ට් කියන තැනට ගියාට පස්සේ इंसर्ट की तरह गिट पास मैंने मैं पिक्चर सिलेक्ट करना दिस डिवाइस की ऑप्शन आना इक गिट पास वाले मशीन के तीन फोटो स्टिक पेन अंगट अभी मेतन पास
විදිහට අපි මේ පූගේ ෆොටෝ එකම සිලෙක්ට් කරගමු. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ අර විදිහම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලා මේකේ දෙවනි මේ ටෙක්ස්ට් රැපින් කියන එකට මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරාම පස්සේ අපිට කැමති විදියට හයිට් එක වෙනස් කරගන්න පුළුවන්. ඔව් දැන් අපි මේ ස්ටිකර් ටික හදාගෙන ඉවරයි. ඔව් මේ තියෙන මම මේ විදියට හදාගත්ත තව නේම් ටැග් ස්ටිකර්ස් ටිකක් ඔයාලට අයිඩියා එකක් ගන්න ඕනේ. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.